ඇත්තටම දෙහිගස්ප ප්‍රදේශයේ තරුණ පිරිස මේ කේදවාචකයේ සිදු වූ මොහොතේ ඉඳලම පිටවැදතර පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වගේම නාවික හමුදාවත් එක්ක එකතු වෙලා මේ මෘත ශරීර සොයන්න දැඩි වෙහෙසක් ගත්තා. ඒ වගේම තමයි පහුගිය සති දෙක පුරාවට මේ ප්‍රදේශයේ බොහොම නිකන් මූසල ගතියක් එහෙම නැත්නම් මේ ප්‍රදේශ ජනතාව නිතරම එන තැනක් වුණාට මේ පහුගිය සති දෙකේම කිසිම මේ ජනාකීර්ණ තත්ත්වයක් මෙතනට නාන්නවත් කවුරුවත් ආවේ නැහැ. ඒ නිසා මේ තරුණ පිරිස එකතු වෙලා ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඇතුව මේ පින්කම සිද්ධ කරන්න තීරණය කළා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණය තමයි මේ නැතිවෙච්ච සහෝදරයෝ කිසි කෙනෙක්ගේ ඥාති මේ ගමේ නැහැ. ඒ වුණාට අපේ තරුණ පිරිස කල්පනා කළා මේ උතුම් පින්කම සිද්ධ කරා. රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශන ඒ වගේ උදේ හාමුදුරුවන් වහන්සේලා දාසය නමකට දානෙ පිරිනමල විශාල පිරිසකට දන්සලක් අපි දුන්න රාත්‍රී. ඒ නිසා මේක මේ අපි දන්න සමාජ වටපිටාවේ සිද්ධ වූ අමුතු දෙයක්. ඒ විශේෂ කාරණේ විදිහට තමයි ඒක මතක් කරන්න තියෙන්නේ. මහා දක්ෂයා බලයක් තියෙනවා මේ උතුම් පරිත්‍රාණ ධර්මදේශනාවේ. ඒක නබද සම්පතියේම පිරිනමල සහෝදරේ කවුරු හරි එක දරුවෙක්ගේ එක්කෙනෙක් වෙන ඉදිරියට එන්න ඒ වගේම එළවල් දිනේ සිට නැති වුණු මේ තරුණ මහත්මයාගේ කවුරු හරි ඥාතියෙක් පැමිණෙන්න මේ ධාමතුරේ ධාමතුර සමග සටන් වදිනි කොර බදිනි බදරේ මේ වැඩ කටයුතු කරපු ඒ තරුණ දරුවෙකුට ඇවිල්ලා අමාමෑණියන් වහන්සේ උදෙසා රෙඩ් කරන ලද පොල්තේ පහන් ප්‍රදීපේ පහන් සිරු ආලෝක කර संप्रदाय आराधना නියෝජනය කරන්නට කවුරු හරි පින්වත් මහත්මයෙකුට පාරට ඇවිල්ලා මේ කලස්වල පහන් අල්ලවන්න කියලා. මම දැක්කේ ඊළඟට
Yeah.
Kita akan melakukan
මෙයට මේ කරදරේ පත්ුණේ කියලා ආන්නේ හැඟීමකින් උදාහරතර චේතනාවකින් කරන කටයුත්තක්. නිසා මේ මොහොතේදී මා දීර්ඝ වශයෙන් අවස්ථාන කූල අනුශාසනා කරන්නට යන්නේ නැහැ. ඒ හැමෝටම පෘථිවියේදී මිනිස්සුව හැටියට දුක සැප මිනිස්සුවතර මිනිස්සු වශයෙන් බෙදා හදාගෙන මිනිසයන්ට තමයි මේ සියල්ලක්මත් උරුම වෙන්නේ. ඒවත් මිනිස්සුව හැටියට තමන්ට පමණක් විපතක් වුණාට පස්සේ සමහරු ඒක දැනෙනවා අනුන්ගේ විපාක සමහරවිට දැනෙන්නේ නැහැ. නමුත් අපි මිනිස්සුවේ හැටියට තමන්ට පමණක් වෙන්න ඕනේ නැහැ. මිනිස්සුවේ හැටියට වුණාම අපි කම්පා වෙන්නට ඕන, දුක් වෙන්නට ඕන, මිනිස්සුවේ විසින් උපේක්ෂා සහගත දකින්නට ඕන. ඉතින් ඒක අපේ මිනිස් ස්වභාවය. සාමයේ මොහොතේදී මේ පෞරුල සියලු දෙනාමත් පිටු කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. ඒත් එක්ක මේ අවස්ථාවේ 2003 වර්ෂයේදී එළමාල් දෙනේ ප්‍රදේශයේ මේ ගම්පේසි දීනියත් සමග ජුගදීර පත්වල ඉඳලා ඒ ඉන්න අවස්ථාවේ නාන්න ඇවිල්ලා ජී මහින්ද කියන තරුණ මහත්මියක් මීයන්ට එදුනා. ඔහුත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ පහත් දෙනෙක්ම ඇතුළු සියලු දෙනාටම මා හිතන්නේ මේ අවස්ථාවේ ඒ පින්කම සිද්ධ කරන වගේම මහා සංඝරත්නයේ හැටියට පිටත් අලුත් අධ්‍යක්ීමක් මේ ගඟ අසබඩ මේ වගේ පුණ්‍ය කර්මයක් කෙනෙකු ජීවත් වෙන ස්ථානයක් නුනට නිවසක් නුනට ඉතින් අද මේ ස්ථානේ මේ අය මඩ පුතුවාදී සකස් කර විශාල පරිශ්‍රමයක් දරලා මේ පින්කම සිද්ධ කරන අපිටත් හැමෝටමත් අධ්‍යක්ීමක් මේක. තව මේ මොහොතේදී කල්පනා කරන්නට ඉතාමත් දුක් මහන්සියෙන් ධාර්මිකව සම්පාදනය කරලා නිදිවරා ත්‍යාග නිවේස මහන්සි වෙලා මේ දම් පින්කම සූදානම් කළා. මේ අවස්ථාව තුළ පිළිවෙල බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පූජා කළා. ගෞතම මහා සංඝරත්නයට මේ දම් පින්කම පූජා කරනවා. පූජා වේවා ඒන් ජන පුත්‍ර බල මහන්සිය කරුණ කොටගෙන දෙයියන්දර පදිංච ඉඳලා දෙමියන් චේතනාව විදී මනුෂ්‍ය යෝෂා තරුණ මහත්මාරන්ට අහංගම සිට WD ශශික නිසාන් තරුණ මහත්මානන්ට වැලිහේනේ සිට මණි උදයංග තරුණ මහත්මානන්ට කුමල් ගම සිට ජයසංග තිලක්ෂණ ඒ තරුණ මහත්මා එවාග 2003 වසරේ මීගේ විජී රහින්ද තරුණ මහත්මා ප්‍රධාන කොට ඒ සිළු දනාටමත් ඔබ නමින් පින් බලාපොරොත්තු වෙතිත් නැ යම් තවා ඥාතිකත් නම් ඒ සෑම සිළු දනාමත් මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා ප්‍රියත්වයන් අභව්‍යස්ථානගත වැත්නන් අත්න දේවායන් සැපදිත්වානය ඇත්නන් ඒ සැපත වඩාවරණකම් ලැබේවා මෙවැනි තෝජනී වූ ආකාශී ජීවිතයන් ගත කරන්නට කමුදාවක් පුදු නොවේවා කියලා පින්තුන් සාදු කියල නමස්කාරය කියන්නේ. මේවා කියන කාල කතානං අම්හා කඤ්ඤාතීනං අඤ්ඤත්තාය ඉමං වික්ඛං සපරික්ඛාරං ආහට්ඨ පරික්ඛාරං බුද්ධ පමුඛස්සේ සකලස්සේ භික්ඛු සංඝස්ස දේම කාල කතානං අම්හා කඤ්ඤාතීනං ඤ්ඤත්තාය ඉමං වික්ඛං සපරික්ඛාරං සාත්ථ පරික්ඛාරං බුද්ධ පමුඛස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම කාල කතානං අම්හා කඤ්ඤාතීනං ඤ්ඤත්තාය ඉමං වික්ඛං සපරික්ඛාරං කාට පරික්ඛාරං බුද්ධ සමුකස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම ඉක්කිතං පච්චිතෝ අශේෂ ජනවන්දනීය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොට සුවිසුද්ධ ලෙස බුද්ධ පූජාවත් පවත්වානතුරු අස්ථාරය පුද්‍යල මහා සංඝරත්නය විසේ පිරිනමා පුදන ලද මෙමාට පිරිකර සිතු පිරිකරින් යුත් සංඝගත දක්ෂිණා වෙන්ජනිත සකල විපුල කුසලානි සංස ධර්මයෝ ප්‍රථම කොටලෝ සංරක්ෂණෙහි නියුක්ත සමස්ත අමරේන්ද්‍රයන් විසින් පිං පඬුරු වශයෙන් අනුමෝදන් වනු ලබත්වා ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් අධිකතර සන්තෝෂ භාවයට පත් එම දෙවියන්ගේ
Devate janubhava balayen ha Srimad Buddhadi Ratnatrayanubhava balayata karana kottagena me padunitala bala kusala kami Sakala sraddhavanta satpurushadim temelovim vannavu Sakala antaraya sarvopadravayan nirututukana durusim vihata vidvamsanaya kotta Ayurarogyadi sapata sarasanu labatva tavada Me pingvatun namin vipatata pansiyanu nyatim me pinglaba Sapatin sapatata patvenu labatva tavada eme ap Samadinatama sasara vasana turunitara dukpatirati Satara apaya diu kisidu duka kata nopamina utung Ama mahanivam sapatin senasimata meping Hetu eva vasana eva prarthana vam samudha eva sita Sadara sitin yukdava ping Anumodam Viyayuttu Utpatiya Samagama Apata Niraja Sayama Himyana Jai Tamai Marani Genika Marani Kavada Kutrandi Koi Akariyan Siddhe Nalikin Bhava Api Dhani Ne Namut Kavada Ho Etapita Muhunapana Upan Hamadana Dhamma Siddhe Vino Ehema Loki Api kisya avasthavaka balaporottu nevecha aakare jeevitha hataragata ahima gampiyu daruvan hatara denekota pin dennai ada me pinkama siddha karanna e hatara denama tarunavasi aya e aya me sthana pamaniye avasan gaman yanne hitagena nevi satutin inna aya vinoda wimata karanne api Jiwitya sirodhavya vennam karamin api jiwitin e daru samugatta. Ea paharmagata gatta me pradeshe tamudesha rajitiyam e ayata sitarakneve ita pera ne istane jiwitiyam gatta avamege nyati intritiyam tekkama kavadurdat nipadu Api punji kalau nama melalagawat cegah ini tulisnya kita kan api ada udah yang pernah dilakukan malah lalu kita api dari kira pada usulan dari di lapangan kaki di mana di sebelah kiri mana di lagi ini ada nih sama sama mau punji kalau nama kita tadi ada nih lagi di dalam kaki di sana ini ayat melalui nama kita kalau kami yang itu Karena istihaq itu yang sama juga pula, ini kerana karya mana karya ingat apa tuatna kamu bilang ini bukan bukan orang ketine, ini kau yang nanti aku juga lagi sama kata ini semua orang ketine jauh jauh kan, ini dia lah, hanya beda karena kita ada karena ini saya terus bilangnya, belum ada ini masih hanya juga, ini ayat terakhir dari salam dulu, ini ayat terakhir Sabat ayat ini istana dimangku awal nawan tapi kemudian orang kawan kawan mau eva kian putus jadi kenal yang juga lagi yang tingkat pun juga ada. Iya rahsia kali jadi dalam jadi naik sama kemudian kita naik ke karena bagaimana tuh yang kita lagi di mana masa malu di Australia berkarya di dia beda mereka dulu dalam hal berguna tapi
තානං උපකප්පතියං චකෝ දක්ඛිනා දින්නා සංගම්මිසු ප්‍රතිචිතා දීගරත්තං නිකායස්ස ගාන උපකප්පතියාය ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේක අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්දෝ Bandu itu ini ya. Apa dia orang sama lagi paman lagi ni kan? Kalau tiada
අපේ දරුවන්ගේ අංග දැකලා දුක් වුණා. ඒ වගේම මේ අවස්ථාවේදීම ඒ තරුණ කැලේ දීගස්පේ ඉතාම මැනවින් හොඳ ගිහි පිරිසක් සජ්ජායනා කරමින් සංඝ සතු දානය දීලා අපේ හිත ඒ දරුවන් අතරින් තනසන්න අපට ඉඩ සැලැස්සුවා. ඒ නිසා මම ඒ දීගස්පේ ගම්වාසී තරුණ මහත්වරුන්ට වැඩිමල් මහත්වරුන්ට සෑම දෙනාටම දීර්ඝායුෂ පතමින් ඒ වගේම අප මවුල් හතරේ දරුවන් හතර දෙනාට වුණ මෙවන් නිපත කිසිම කෙනෙකුට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ දරුවන් හතර දෙනාම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මගේ තවත් ජනසිතුමාගේ WD ගාමිණී රණතුංග ඉදිරි මොහොතක අපේ අයියගේ පුතත් තව යාළුවෝ හතර දෙනෙකුත් මේ නිල්ලලාගන්ගේ දියරෑමට ඇවිත් මේ අනතුරකට පත් වුණා. ඉවත් කතාවෙන් මේ තරුණයන් වැටුණු දවසේ ඉඳලා මේ පුදුමවන් වැටුණු දවසේ ඉඳලාම බුදුම මේ ජීවිතේ පරදවත කළ මෙච්චරකින් බුලන් ඉන්න ගංගක මේ මෙවැනි දෙයක් ගන්න සෑහෙන මහන්සි වේදනා කියලා දුක් මහන්සි කියලා මේ රට උත්තර ගායන ආලෝක ජීවිතේ පරදවල තියලා සහභාගී වෙලා ඒ හතර දිනාගේ අවසන් කට සිදු වුණයින් පස්සුව මේ දෙහිගස්පේ තරුණ කැල මේ පිරිතක් සජ්ජනාය කළා සජ්ජායනා කළා. ඊට පස්සේ ඉඳ දානයක් පිරිනමල මහා සංඝරත්නයේ දානයක් පිරිනමල මේ දෙහිගස්පේ තරුණ කැල වැඩිහිටියන් සමග එකතු වී කරපු මේ කර්තව්‍යයට අපේ හදාංගම ස්තුතිය මුද කරනවා. ජගත් අමරසිංහ අපි දැනගෙන හිටියා, අපි දැකලා තිබුණා. මේ වනට මගේ වයස අවුරුදු 42ක්. මම දැකලා තිබුණේ නැහැ මේ වගේ කැපකිරීමක් කරන පොලිසිය වැඩ කරන පිළිපැදතර පොලිසිය සුරංග ජයතුංග මැතිතුමා ඇතුළු වයිසි මහත්තයා ඇතුළු සියලුම නිල දරුවන් මයිදානි අතිශය කැපකිරීමක් කරා මේ දරුවන් හතර දෙනා සොයා ගැනීම වෙනුවෙන්. ඇත්තම කියන්න සතුටුයි. රාජ්‍ය සේවයට අවශ්‍ය නිලධරුවන් තමයි මේ ඉන්නේ. අපි මෙතෙක් දැකලා තිබුණේ නැහැ මේ වගේ කැපකිරීමක් කරන නිලධාරීන්. අපි සමග බොහොම සුහදශීලීව කතා කරමින් මේ අවස්ථාවට අවශ්‍ය සියලුම දේවල් සම්පාදනය කරමින් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. සියලුම දේවල් සම්පාදනය කරලා දුන්නා. ඒ වයිසි මහත්තයා ඇතුළු සුරංග ජයතුංග මහතා ඇතුළු සියලුම නිලධරුවන් නිරන්තරයෙන් ඒ දවස් දෙක තුන පුරාම මේ ස්ථානයේ රැඳී සිටමින් අවශ්‍ය සියලුම දේවල් සම්පාදනය කරා. අපිට ඇත්තටම කන්න බොන්න තිබුණේ නැහැ මේ අවස්ථාවේ. අපි ගෙදරින් ආපු වෙලාවේ කෑම බීමද අපිට තේ ටික රැ දෙකට තුනට මේ ඉන්න ගමේ අය අපිට තේ ටික ගෙනත් දුන්නා, ආහාර ගෙනත් දුන්නා. අපි ගැන හෙව්වා, අවශ්‍යතා මොනවද කියලා ඇහුවා. ඒක ඇත්තටම කියන වචන නැහැ. ඉතින් මේ පොලිසිය නිලධාරි මහතුන් මට මතකයි එක්තරා දෙවනි දවසේ ඔය සෙනසුරාදා රාත්‍රියේ අපිට අවශ්‍ය වුණා පහළ ප්‍රදේශයට ෆ්ලෑෂ් ලයිට් එකක් දාගන්න. ඉතින් ඔයිසි මහත්තයේ ෆ්ලෑෂ් ලයිට් එකක් හයි කරනකන් ඉඳලම තමයි මෙතනින් ගියේ. මොකද ඒ වගේ පොඩි අඩුපාඩුවක්වත් කාටවත් වගකීමක් නැතුව බාර දුන්න එතුමා ඒ දේ හරියටම ඉෂ්ට සිද්ධ කරා. මං හිතනවා මේ ප්‍රදේශයේ ජනතාවත් එක්ක එකතු වෙලා ඒ කරපු මෙහෙවර අපි අගය කළ යුතුමයි. නැත්තම් අපි ඒක කරන අපිට කරන ද්‍රෝහිකමක්. ඒ වගේම පුර පසළොස්වක පොහොය දින ඊයේ රාත්‍රියේ මේ ස්ථානයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සැලැස්සුවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ විශාල පිරිසකට මෛතනේ දාන්සලක්කටත් එහා ගිය දානමය පින්කමක් කිව්වොත් නිවැරදි. අපි දුටුවා එළිවෙන පාන්දරත් සමහර අය කෑම ගන්නවා. ඉතින් මේ ඒ වගේ පුණ්‍ය කර්මයක් කරන්න අතහිත දීපු මයිතන මේ අපිට බැලුව බැලමට මේ කටයුත්ත සරලයි කියලා පේන්නේ නැහැ. ඉතාමත්ම සංකීර්ණයි අපිට දැනෙනවා. අතර මේ අවශ්‍ය මඩපුටු සම්ප්‍රදානය කරගන්න ඒ වගේම ඉතාමත්ම වඩරම් පිරිත් මණ්ඩපයක් නිර්මාණය කරගන්න මහන්සි වෙලා තිබුණා. විශේෂයෙන් මේ එන නෑදෑයින්ට අර විපතටපත් වුණු දරුවන්ගේ නෑදෑයින්ට ඉන්න වෙනම තැනක් පිරිශ්‍රවණය කරන්න පවා ඒ ගැන හිතලා තිබුණා. ඉතින් ඒ වගේම විදුලි ආලෝකය, ජල සම්පාදනය මේ හැම පැත්තක්ම අඩුම තරමින් මේ මට මතක් වුණේ උදේ මේ දානමය පින්කම සිද්ධ කරද්දී අතපෙන් වක් කරන්න තියෙන තිගාන කෝප්ප පිරිසිය පවා සම්පාදනය කරලා තිබුණා. අපිට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් මේ
කරපු කැපකිරීමට මං ස්තුතියි කියනවට වඩා මං කැමති මේ සියලු දෙනාටම පින් සිද්ධ වේවා කියලා කියන්න මේ කරපු කාර්යයට පරිත්‍යාග ධර්මදේශනාවක් පැවැත්වීමෙන් ලබාගත් කුසල කර්මයක් වේනම් දානමය පින්කම දන්සල මේ කරපු ඊයේ දවසත් අද දවසත් උදෑසන කරපු සියලුම කුසල කර්මවල යම්කිසි බලයක් වේනම් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා දෙහිගස්ප මේ කැපකිරීමක් කර සියලුම ආදරණීය ගමේ හිතමිතුරන් වෙනුවෙන් ඒ පින් බලයෙන් ඔබගේ පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථක වේවා ඔබට යම් ග්‍රහ බලපෑමක් තියෙනවා නම් ඒ ග්‍රහ බලපෑම් වලින් තියෙන සියලුම බලපෑම් දුර්නිභූත වේවා ඔබගේ රැකී රක්ෂා කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි මේ සිදුවීම අපිට වළක්වා ගත හැකි කවුරු කොහොම කිව්වත් වළක්වා ගත හැකි නොසලකලමක් තම නිසා සිදු වූ දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ එනිසා තවදුරටත් බින් ඉදිරියට ඒ වගේ දේවල් නොවෙන්නට මම නම් පුළුවන් විදියට මම දැනුවත් කරා මට පුළුවන් විදියට මම දැනුවත් කරා මේ ජීවිතය අවදානම කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ මේ ප්‍රදේශයේ ජනතාවත් මම විශ්වාස කරනවා මේ ඉදිරියට මෙවැනි දෙයක් ඉදිරියට සිදු නොවෙන්න අනිවාර්යයෙන්ම වග බලා ගනීවි ඒ විශ්වාසය අපි තුල තියෙනවා ඒ විශ්වාසය අපි තුල ගොඩ නැගුණා ඉතින් මට අවසාන වශයෙන්ම කියන්නට ඕන අපි සීනපෙළ නැගෙනහිර ජනතාව විදියට මම පොඩි ආරාධනාවක් කරනවා දෙහිගස්ප මේ ප්‍රදේශයේ සිටින ගම්වාසීන් සියලු දෙනාට ඔබ ප්‍රදේශයේ සිදුවෙන මේ වගේ පොදු ඕනෑම කටයුත්තකටද පොදු කටයුත්තකට අපිත් මැදිහත් වෙන්න කැමතියි අපි නොමසුරු දායකත්වයේ දෙන්න කැමතියි අපිටත් ආරාධනා කරන්න අපි කැමතියි මේ වගේ ගමේ පිරිසක් එකතු වෙලා ඇත්තටම වැඩ කරන්න ඇත්තටම උදව් කරන්න ඒ නිසා මම ආරාධනා කරනවා මොකද මේ දානමය පින්කම සිදුවෙන මොහොතේ අපිට නිරන්තරයෙන් දුර්ගතන වලින් සම්බන්ධ වෙලා ඒ අනුපාඩු සහ අවශ්‍යතා සිද්ධ වුණා ඉතින් ඒක නිසා මම ඉදිරියටත් මම හිතන්නේ අපිට පුළුවන් අපි නමසුරු දායකත්වය ඔබ වෙනුවෙන් ලබා දෙන්න. ඉතින් මම මේ පොඩි වචන කීපය ඔබ හමුවේ තැවුවට මට ඒක ප්‍රමාණවත් නැහැ අපේ මේ වේදනාවබර හැඟීම් තාමත් අපේ හිත තුළ තියෙනවා මේ දරුවන් හතර දිනාට වෙච්ච සිදුවීම් පිළිබඳව. ඉතින් ඒ නිසා කොහොම මේ අදහස අපි ප්‍රකාශ කරා අපේ හදවත් තුළ තියෙන භක්තිය ඔබට පෙන්නගන්න බෑ වචනවලින්. ඉතින් මම අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන් තවදුරටත් මේ වගේ පින් සිතුවිලි පහළ වෙලා සමාජයට වැඩදායක දේවල් ඉස්සරහටත් කරන්න හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම කියනවා තෙරුවන් සරණයි සියලු දෙනාට. මගේ නම දීතා කුමුදෙනි. මගේ දරුවා ජයසංක තිලක්ෂණ සිරිවර්ධන. මේ දරුවා තමයි වතුරට නැති වෙටිලා නැති වෙලා තියෙන්නේ. මම දැනගත්තේ ගොඩක් පහු වෙලා හවස 6:00 මාට 7:00 විතර වගේ මම දැනගත්තේ මගේ මේ ලොකු පුතා තමයි මෙතෙන්ට ආවේ ඇවිල්ලා මෙයා මට කිව්වේ නෑ පහුවදා වෙනකම් මොකද්ද දරුවට උනේ කියලා මේ මෙයා ඊට පස්සේ රෑ ගිහිල්ලා තමයි කිව්වේ අම්මේ මෙහෙමයි මේ විදිහයි ඒ ගමේ කට්ටිය හොයනවා මේ අම්මා නිසයි අපි ආවේ නැත්තම් අපි එතන ඉන්නවා කියලා ඇහිලා මේගොල්ලෝ මගේ හිත මේව කරලා වීලා මේගොල්ලෝ නැවත මෙතෙන්ට ආවා ඇවිල්ලා ඊට පහුවදා 10 පුජාන් තමයි මේ දරුවව හම්බ වෙලා තිබුණේ මාතෘක ගෙනවට පස්සේ තමයි මාව මගේ දරුවව අරගෙන ගියේ එවලේ ඉඳන් සියලුම මේ ගමේ දරුවෝ මගේ දරුවෝ වගේ මේ කැප වෙලා ඒ කරපු ඒ පින්කමට සෑහෙන්න පින් වෙනවා ඒ වගේම දැන් මේ දරුවා මට කිව්වා මෙහෙම අම්මේ කෝල් එකක් දුන්නා මෙතන මේ වගේ දෙයක් වෙනවා කියලා මෙතන මේ වගේ දෙයක් නොවුනත් මං පුතාට කියලා හිටියේ මාව මෙතනට එක්කන් එන්න කියලා මං ආවේ නෑ දරුවා ගඟට වැටුණාට එක්කන් එන්න පුතේ කියලා හරි හරි අම්මව එක්කන් යන්නම් අම්මා ඉන්න කියලා කිව්වා ඉතින් මේ දේ වුණාන් පස්සේ මේ දරුවා කිව්වා අම්මේ යන් කියලා මම ඒ ගමන අටපිරිකර පුත් අරගෙන උදේ පාන්දර මං ඊයේ පිරිතට ආවේ නෑ මගේ තව පොඩි දරුවෝ දෙන්නෙක් ගෙදර ඉන්නවා ඒ දෙන්න දැලා මේ දරුවත් එක්ක මං ආවේ මට මෙතනින් බහිනකොටම සෑහෙන හිතට දුකක් මගේ දරුවා නැති වුණා කියලා මට දුක තමයි ඒ වුණාට අපේ දරුවා වෙනුවෙන් මේ කරන කටයුත්ත මගේ ඇස් දෙකෙන් දැකලා මට සෑහෙන
දුකත් එක්කම සතුටකුත් දැනුණා. ඒ වගේම මේ 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 කටයුතු කරපු සියලු දරුවන්ට මම ලංගම් වශයෙන් දන්නේ කවුද කියලා. ඒ සියලුම දරුවන්ට, සියලුම තරුණ දරුවන්ට, වැඩිහිටියන්ට, සියලුම දෙනාට මේ මෙතනට වැඩම කර මහා සංඝරත්නයට ඒ සියලුම අයට සියලුම දෙනාට පින් පතනවා මම.